මොනරාගල සංවර්ධන ව්‍යාපෘති රසක් ජනපති අතින් ජන අයිතියට කට කතා බොරු දක්ෂින අධිවේගයේ ඉදිකිරීම අඛණ්ඩව වියලි කාලගුණයෙන් දිස්ත්‍රික් 17කට බලපෑම් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන යලි සාකච්ඡා වැල්ලවාය මූලික රෝහලේ නව වකුගඩු රෝගී සායන මධ්‍යස්ථානයේ සහ රුධිර කාන්දුකරණ ඒකකයේ ඇතුළු මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. මොනරාගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගී ජනතාවගේ ප්‍රතිකාර සහ සායනික සේවාවන් ඉහළ නැංවීම මෙහි අරමුණයි. රුපියල් මිලියන 36ක මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. මීට අමතරව රුපියල් මිලියන 23ක වියදමින් ජල පෙරණ පද්ධති 19ක් ස්ථාපිත කිරීම අඩු ආදායම් ලාභී පවුල් 1600කට වස විසින් තුන දේශීය සහල් සලාක බෙදා දීම වකුගඩු රෝගීන් පීඩා විඳින පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීම ඇතුළු වැඩසටහන් රැසක්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මොනරාගල මහරෝහල වෙත රුපියල් ලක්ෂ 100ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ජනාධිපති අරමුදලේ 40 වන සංවත්සරය වෙනුවෙනුයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංගීමේ ව්‍යාපෘති යටතේ ඉදිකළ මොනරාගල දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කිරීමටද ජනාධිපතිතුමා එක් වුණා. මෙරට විරකයා ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින් දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ව්‍යවසායකයන් බිහි කිරීම හා රැකියා පිරිනැමීම අරමුණු කරගෙනයි ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය ක්‍රියාත්මක වන්නේ. ගෝයන්ත කරුණාතිලක, රංජිත් මන්දුම බණ්ඩාර, දයා ගමගේ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා සිදු කරන ඉදිකිරීම් නැවතී ඇති බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුලටියන සීනිපැල්ල ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ප්‍රජා ජල අභිමානී වැඩසටහනට සමගාමීවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. වැය කරන මුදල රුපියල් මිලියන 25ක් අද දවැන්ත සංවර්ධනයක් මේ මාතර දිස්ත්‍රික්කයේ තුලක් සිදු වෙනවා. රුපියල් කෝටි 300ක් මේ වෙනකොට මේ මාස 6ට විතරක් අපි හැම ආසනයකටම දීලා තියෙනවා. මොකද සංවර්ධනයට බඩගින්නට දුප්පත්කමට ජාති ભેද නැහැ, ආගම් ભેද නැහැ, පක්ෂ ભેද නැහැ. ඔය දකුණු අධිවේගී මාර්ගයත් 97 දී මමයි ෆෞසි අමතුමයි මුල්ගල් දිව්වේ අන්තිමට නම දාගත්තේ වෙන එක්කෙනෙක්. දැන් ඒක කොහොම හරි ඉවර කළා. දැන් අපි මාතර ඉඳලා හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගයේ අනිත් කොටසත් මේ අවුරුදු පහේදී හදලා ඉවර කරන්න දැන් සූදානම්. හැබැයි දැන් කටකතාවක් යවනවා ඒකේ වැඩ නැවතිලයි කියලා. මම මිත්‍රවරුනි කියනවා මාතර ඉඳන් හම්බන්තොට යන අධිවේගී මාර්ගයත් අපි නොවැම්බර් මාසේ විවෘත කරනවා. ඔය බොරු කටකතාව වලට රැවටෙන්න එපා. මහින්ද රාජපක්ෂ මහතා වසර 11ක් තිස්සේ ඉදිකළ අධිවේගී මාර්ගවලට වඩා වැඩියෙන් වසර 3හමාරක් තුලදී වත්මන් රජයේ මාර්ග සංවර්ධනය කළ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මාවනැල්ලේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයාට අවුරුදු 11 2005 සිට 2015 දක්වා එතුමා කරපු අධිවේගී මාර්ගවල කිලෝමීටර් ප්‍රමාණය 174යි. අපි මේ අවුරුදු 3 ඇතුළත කිලෝමීටර් 134ක් සම්පූර්ණ කරලා තියෙනවා. දැන් මේ දෙවැනි කොටසයි තුන්වැනි කොටසයි ඒ වගේම ඉංගකඩ හන්දියේ සිට වරාය දක්වා කුළුණුමත අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 9 අපි දැන් පටන් ගන්න ලැහැස්ති. ඒකත් දුන්නම අපි කිලෝමීටර් 200කට වැඩි ප්‍රමාණයක් අපි සම්පූර්ණ කරලා ඇත. අවන්ගාඩ් කණ්ඩායමට මුලට ඉන්නවා කොටාවේ රාජපක්ෂ. ඔහුත් අත්තන්ව ගණිද. එහෙම ගන්න යන්නේ ජනාධිපතිතුමා බයයිද? අපි මොකටද බය වෙන්නේ? අපි හැමදාම කියන්නේ දිනන ජොකියා අපි දාන්නේ. එයාලගේ ජොකියා කවුරු වුණත් අපිට මොකද? දිනන ජොකියා කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංගම ඇතුළේගේ පුතාද? මාධ්‍ය අපිට වඩා දාන. කවුද? කවදාද කියන එක. ඒ කියන්නේ අපි කියවද හරිද? මම දන්නේ නැහැ. ඔය කියනවා නම් මම පිළිගන්නවා. නැගෙනහිර පළාතේ වී ගොවිතැන සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
නැගෙනහිර පළාතේ 2019 වී අසනු නෙලීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. මඩකලපුව වාකනේරි ජලාශයේදී අස්වද්දන වට්ටිපෝට්ට මඩු වෙල්යායේදී එම උත්සවය පැවැත්ුණේ. එහිදී අදහස් දක් වූ අමාත්‍යවරයා අවුරුදු 4කින් වීමිල වැඩි වෙලා නැහැ. මේ යල්කන්න ඉඳලා වීමිල ආපහු වැඩි කරා. හැබැයි වීමිල වැඩි වුණ නැතුවර අනිත් බඩු ඔක්කොගේ මිල වැඩි වෙලා. පුපුරවක් කර 8000ක් විතර තිබ්බාම වී ටික ගබඩා කරගන්න තැනක් නැහැ. ළඟ තියනවා කිව්වා යුද්ධ කාලයේදී කැඩිච්ච ගබඩාවක් අපි ඒක හදලා දෙන්නත් ලෑසි. මේ වගේ ව්‍යාපෘතියක පාරවල් සහ ඇලවේලි හදන්න වෙනම ව්‍යාපෘතියක් සකස් කරා. පාර්ලිමේන්තුවේ කතානායකතුමා දැනටත් ප්‍රංශ රජයනොත් ඒ වගේම ජර්මන් රජයත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා ලංකාවේ තියෙන මහා වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න වෙනම ව්‍යාපෘතියක් සකස් කරන්න. හිතනවා ලබන අවුරුද්දේ ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඉස්සර තමයි අපි දෑගැත්තෙන් ගොයන් කැපුවේ. එහෙම කරන්න අපේ තරුණ ගොවි මහත්තුරු කැමති නැහැ. අපි බලනවා ඒ නිසා ගොයන් කපන මැෂින් 50ක් විතර එක දිස්ත්‍රික්කයක ගොවි සංවිධානවලට බෙදලා දෙනවා. වී ගබඩා වලට වී ගන්න ගියාම තෙතමනේ බලනවා. කරන්ට් එකෙන් වී වේලන ඩයස් 50ක් විතරත් ඒ ගොවි සංවිධානවලට බාර දෙනවා. නැත්තම් අපි කොච්චර පාලන මිල කිව්වත් ගොවියගේ වී ටික හරියට වේල්ලා නැතුව තෙතබරට රුපියල් 28ට 25ට 30ට ගන්නවා. ඒ නිසා මේ වැඩ කටයුත්ත අපි දැනටමත් කරන්න ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහා වැඩසටහනක් ආරම්භ කළා. ඉදිරි ජනාධිපති වර්ණයට සහභාගී වීමට අදහස් කරගෙන සිටින අයගේ ඥාතීන් සිටින්නේ ඇමරිකාවේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. එසේ තිබියදී ඔවුන් ඇමරිකාවට දොස් පවරන්නේ බොහෝ දෙනා රැවටීමට බවයි බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. තව නායකයෙක්ගේ පුදුව ඉන්නේ ඇමරිකාවේ. අපේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ගේ මුළු පවුලම ඉන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ කකුල් දෙකම තියාගෙන මෙතන ඇවිල්ලා ඇමරිකාවට බයිනවා. මෙන්න මේකට තමයි මම විරුද්ධ. ඇයි කෙලින් කතා කරන්න බැරි? දැන් ඒ නායකයෝ බලයට ආවට පස්සේ ඒගොල්ලන් ඉලුකු ඇමරිකාවට විරුද්ධ වෙනවද? නැහැ. සමහර අය සමහර විට පුරවැසිකම් අයින් කරගෙන එයි. තවම පුරවැසිකම් අයින් කරලා නැහැ. පාස්පෝර්ට් බාර දීලා විතරයි තියෙන්නේ. ආවට නෝනයි දරුවයි ඉන්නේ ඇමරිකාවේ. ඒතර එක කකුලක් මෙහෙ එක කකුලක් එහෙ. ඉතින් බොරුවට ඇයි මේ අධිරාජ්‍යවාදී රටවල් වලට බනින්නේ? තමන් ඒ රටවල් වල රැකවරණේ අරගෙන ජීවත් වෙලා මෙන්න මේවා තමයි විහිළු. දැන් මම කියන්නේ මහින්ද මහත්තයට එන්න බැරි නම් ජේෂ්ඨ ඊළඟ සමාජිකයෙක් දාන්න මේකට. අපේ ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ සමාජිකයෝ ඉන්නවා. ජේෂ්ඨත්වයෙන් බැලුවොත් ඒකාබද්ධ විපක්ෂයේ මම ඉන්නේ තුන්වෙනියට. රෙද්ද බැනින මානදීන කෙනෙකුත් ඉන්නවා. වත්මන් රාජ්‍යය රටට අයහපත් වන කිසිම ගිවිසුමකට අත්සන් නොතබන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ කුරුණෑගල නව උමන් මාර්ගයේ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. කුරුණෑගල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ අසල ඉදිකළ නව උමන් මාර්ගයේ ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 500ක් මෙම උමන් මාර්ගය විවෘත කිරීමෙන් නගරයේ වාහන තදබදය අවම කර ගැනීමට හැකියාව උදා වෙනවා. අපිට අවශ්‍ය නැහැ අපේ රට කාටවත් පාවා දෙන්න. සෝපා ගිවිසුමක් ඇක්සා ගිවිසුමක් ගැන කතා කරනවා. සෝපා ගිවිසුම අපි අස්සම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. රටේ ස්වාධීනත්වය පාවා දෙන්න එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් අපි සිරකාන්නේ. විපක්ෂය දැන් බලය ගන්න මේ ගැන කතා කරනවා. නමුත් මේ ගිවිසුමට 2007 අස්සම් කරලා තියෙන්නේ ඇමරිකන් පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාද ඇමරිකානු ගිවිසුම සම්බන්ධයෙන් ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කර සිටියා. මේ ගිවිසුම් කාටවත් දන්නේ නැතුව පාර්ලිමේන්තුව දන්නේ නැතුව කැබිනට් එක දන්නේ නැතුව අත්සන් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඉතිහාසෙ හිම වෙලා තියෙනවා. ඇමරිකාවට ඕන විදියට වැඩ කටයුතු කරන්න කැමැත්ත පළ කරලා ඉතිහාසෙ ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඉතින් ඉතිහාසෙ ආරක්ෂක ලේකම්වරයාට ඕන විදියට ආණ්ඩුවේ අවශ්‍යතාව මෙහෙවලා තමයි මේ ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. හැබැයි අද මේ ඕනෑම දෙයක් පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුව ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අනුමැතියකින්, එහෙම නැත්නම් කැබිනට්ුවේ අනුමැතියකින් තොරව මේ ගිවිසුම් කිසිවක් අත්සන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ලංකාවේ ඇමරිකානු කරණය කරන්නවත්, එහෙම නැත්නම් ලංකාවේ ඇමරිකානු කඳවුරු හදන්නවත් අපිට උමනාවක් නැහැ. වගේම ඇමරිකාවටත් කිසිම උමනාවක් නැහැ ලංකාවේ කඳවුරු හදාගන්න. ඒක තානාපතිතුමිය පැහැදිලිව කියලා දිනවා. ඉතින් මේ කුරහය කිඹුල්ලු දකින යුගයක්. බොරු මතවාද මවලා ජාතිකත්වය, ජාතිවාදය වපුරන්න, ජාත්‍යන්තර බලවේග කියන රකුසෙක් මවලා මැතිවරණය කිට්ටු වෙනකොට මේ වගේ බිල්ලු තව තව මැවේ කියලා අපි මතක් කරනවා. දිස්ත්‍රික් 17කට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වයෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා තත්ත්වයන් පිළිබඳ 117 ෂණික දුරකථන අංකිර දැනුම් දෙන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ. පවතින වියලි කාලගුණයේ හමුවේ කැලෑ ගිනි තැබීමෙන් වළකින ලෙසද එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
දිවිනි දිස්ත්‍රික්ක 17ක් පුරා වියලි කාලගුණ තත්ත්වයක් පවතිනවා විශේෂයෙන්ම මෙම වියලි කාලගුණ තත්ත්වයට පෙර සිටම අපදකලමනාකරණ අමාත්‍යංශ මගින් අඛණ්ඩවම සීලම ජනතාවගේ ඒ අවශ්‍යතාවෙන් වෙනුවෙන් ප්‍රතිචාර දක්වලා තිබෙනවා විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව තවදුරටත් එම ප්‍රදේශවල වියලි තත්ත්වයක් තමයි පවතින්නේ ඉතින් මේ හේතුවෙන් අපි ජනතාව විශේෂයෙන් දැනුවත් කරනවා මෙම ජලය අර පිරිබස්මින් පාවිච්චි කරන ලෙසත් 117 දුරකථන අංකය තියෙනවා එම ගැටලුකාරී ඇති සීලම ස්ථානවලින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 117 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න විශේෂයෙන්ම අපි ජනතාවගෙන් මතක් කරන්න ඕනේ කැලෑ ගිනි විශාල ප්‍රමාණයක් පවතිනවා එම කැලෑ ගිනි බදුල දිස්ත්‍රික්කයත් එකම මොනරාගල දිස්ත්‍රික්කයේ ඊයේ දිනේදී කැලෑ ගිනි තත්ත්වයක් පැවතුණා නුවරඑළිය මාතලේ වැනි එම දිස්ත්‍රික්කවල කැලෑගින් තත්ත්වයන් අපිට අඛණ්ඩව වාර්තා වෙලා තිබුණා විශේෂයෙන්ම අපි මතක් කරනවා මෙම කැලෑ ගිනි තැබීම් වහා නවතා දැමීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා 2015 වසරෙන් පසු ගෙන ආ පාර්ලිමේන්තු 50 කොමිෂන් සභා මගින් සාධාරණයේ ඉටු කිරීමට හැකි වූ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා දෙනියාය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා දෙනියාය ගල්ලෑල්ල ඌරුබුක්ක මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගින්නලිය සිට ඌරුබුක්ක දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1610ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදර්ශී වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළා 2015 අපි ආණ්ඩුව අරගෙන රටේ සාධාරණ්‍ය ස්ථාපිත කරපු නිසා ඒ සාධාරණ්‍ය ස්ථාපිත කරන්න අවශ්‍ය යම් යම් පාර්ලිමේන්තු 50 කොමිෂන් සභා ගෙන ආපු නිසා රට තුල යම් කිසි ස්ථාවරත්වයක් ඇති වුණා මේ රට තුල කටයුතු කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට සාධාරණ ඒ වගේ ප්‍රතිඵල තමයි අපි අද මේ දකින්නේ අපි බලාපොරොත්තු වෙන අනාගත ශ්‍රී ලංකාවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රාගමැතිතුමා මේ රටේ මේ මෑත ඉතිහාසයේ ඉඳලා තියෙන දක්ෂම කෙනා දාර්ශනිකයෙක් තියෙන නායකයා කොහටද මේ රට ගෙනියන්න ඕනේ කොහොමද ඒ ගෙනියන්නේ ඒ ගෙනියන ගමන් මගට කොහොමද අපි තරුණ අය හැඩගස්සගන්නේ එතුමා ගොඩනගපු අධ්‍යාපනය තමයි අදටත් මේ රටේ තියෙන්නේ අනිතාලමක් හැටියට කතරගම පෙරහැර මංගල්‍යයේ 5වන දිනය අදයි හෙට දිනය පෙරහැරේ සුවිශේෂී දිනයක් වනවා පෙරහැර පිළිබඳ එහි සිට තොරතුරු ගෙන එන්නේ චරිත ධනජය අරෝහරා ITN කඳු සිරිදු වන්දනාව සමගනුයි ඔබ සම්බන්ධ වෙන්නේ අපි මේ මොහොතේදී කතා කරන්නට හේතුවා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංගනායක දුරන්දර කතරගම ශ්‍රී අභිනවරාමාධිපතින් වහන්සේ ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස අපේ හාමුදුරන් වහන්සේත් එක්ක අපේ හාමුදුරනේ පෙරහැර අද දිනේදී 5වන දිනට තමයි වීදි සංචාරය කරන්නට නියමිතව තිබෙන්නේ ඔය ආකාරයෙන් දෙමිනුට ඒ කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ එම සුබ මොහොතෙන් සියලු කටයුතු නැකත් අනුව පෙරහැර වීදි සංචාරය කරනවා සඳහා උඩරට පහතරට සබරගමු යන ප්‍රදේශයන් පිට ඉතාම සුවිශේෂ රංගනයන් මේ පෙරහැර ඉදිරිපත් කරනවා ඒකම ආරක්ෂක සංවිධාන ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා ඒක කතරගම පෙරහැර බැතිබර ජනතාවට අවශ්‍ය ආහාර පාන ලබා ගැනීම සඳහා දන්සල් විශාල වශයෙන් මේවර දක්නට ලැබෙනවා සා පෙරහැර නැරඹීමට විශාල ජන ගංගාවක් මෙවර ඇදීන බවක් අපට පේන්න තිබෙනවා මෙතන ඉතාම ලස්සන පෙරහැරක් අද රාත්‍රියේ ගමන් කරන මේ මාසේ 17 වෙනි දක්වා ක්‍රියාත්මක නියමිතයි පෙරහැර පිළිබඳව ගත්තොතින් ඉදිරියේ තිබෙන සුවිශේෂී දේවල් මොනවද අපේ හැමදෙන්නේ පෙරහැර පහක් ගිහිල්ලා 6 වෙනි පෙරහැර යන දවසේ රුණතර මහදීවාලේ බස්නාගේ නිතුමාගේ නිල නිවසේ කියන ගොමමැටි ගානලද පෞරාණික කාමරයක් ඒ කාමරයට ඇතුළු වීම ගිහියන්ට සුදුසු නැහැ නැ භික්ෂුන් වහන්සේලා සඳහා සදාතු කරඬුන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයේ වඩම්මල දෙන දානයක් පිරිනමල ඒක මෙදාට තවත් ඓතිහාසික සිද්ධියක් වෙනේ සිද්ධිය තමයි මේ රට බේරා ගැනීමට දුටුගැමුණු මහරජතුමාට මහා දායකත්වයක් දුන්නා කඩුල් ලතාගේ දල දෙක දැනට තියෙන මහා දේවාලය තුල ඒ දල දෙක මහජන ප්‍රදර්ශය සඳහා දේවාල ඉදිරියට තැන්පත් කරනවා ඒකම එදාට තවත් සුවිශේෂී සිද්ධියක් තමයි දේවාල ඉදිරිපිට තියෙන අතුපන්දලම ඒ පරණ අතුපන්දලම ඉවත් කළා අතු සුවිශේෂ කොළ වර්ග මාදන් වැනි කොළ වර්ග වලින් ඒ අතුපන්දලම සකස් කරනවා ඒ එදා තියෙන තවත් සුවිශේෂත්වයක් තමයි නිලම රුහුණුකතර මහා දේවාලය බස්නාහිර නිවාසයෙන් දැනට වැඩ කරන වැඩ බලන දිල්රුවන් රාජපක්ෂ මහත්මයා පළමු වරට පෙරහැරේ ගමන් කරන
दिन बावट पत्न ये महा उत्सव वेदगर संधिस्थान क्वे ඉතින් මේ ආදී කරුණු කාරණා ගත්තොත් අතිශය වැදගත් පෙරහැරක් බවද මේ කතරගම පෙරහැර මංගල්‍යපත් වී තිබෙනවා අපේ හැමදෙම වහන්සේලාගේ අනුශාසනා අතිශයින් වැදගත් වෙනවා අපි තවදුරටත් ඔබ වහන්සේලා සම්බන්ධ කරගනිමින් මේ පුද භූමියේ සිදුවන කටයුතු පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරන්නට අපි ITN නිතරම සූදානමින් ඉන්නවා ඉතින් අපි ආරාධනා කරනවා මේ අසල පෙරහැර මංගල්‍ය සමගින් ඔබටත් දායක වෙන්නට පුළුවන් ඔබටත් පැමිණෙන්නට පුළුවන් පැමිණ මෙහි අසිරිය විඳ හිඳ ගන්නට කියලා අපි ආරාධනා කරනවා බන්ධනාගාර රැඳවියකු වන ලලිත් ප්‍රසන්න පින්තු රචනා කළ රට කරවන්නට නම් කෘතිය එළි දැක්වුණා. ඒ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයේ මිහිඳු කුලසූරිය ලලිත් ප්‍රසන්න පින්තු රචනා කළ පොත එළි දැක්වීමේ උත්සවයේ සංවිධානය කළේ සිරකරු වෛද්‍යවාසිකම් සුරකීමේ සංවිධානයයි. ලලිත් ප්‍රසන්නගේ මව සහ පවුලේ ඥාතීන් පැමිණ සිටි ආරාධිතයන්ට පොත පිළිගැන්වීම සිදු කළා. पूज्य मोदर चंद सुबन स्वामी महंसे सह माध्यवेदी सुनंद देशप्रिय महता मेहदी अदहस पलकला මම හිතනවා මේ පොත ඇත්තටම අපේ සමාජය ගැන සෑහෙන හොඳ විග්‍රහයක් කරන්න උදාරක උත්සාහයක්. ඇත්තටම සිරකරුවෙක් වුණාම අපිට හිරගෙදර ඇතුළේ ඉඳලා ලෝකෙ දිහා බලන්න පුළුවන් දුරදක්නෙකින් බලනා විදියට. වැදගත් කෘතියක් මම හිතන්නේ මම ඉතාමත්ම සතුටුයි මේ පොත මගේ අතට ලැබිච්ච එක ගැන. අපි පහුගිය කාලේ කෑ ගැහුවා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න එපා මරණ දඬුවමට අපි කැමති නැහැ කියලා. ඇයි අපි කිව්වේ කවුරුත් මැරෙනවට අපි කැමති නැහෙනි අපි බෞද්ධ රාජ්‍යයක් හැටියට අපි පිළිගන්නවා මේ රට බුදුහාමුදුර තුන්සරයක් වැඩියයි කියලා පිළිගන්නවා ඉතින් සදාචාරයක් තියෙන රටක් කියලා පිළිගන්නවා රාජ්‍ය නායකයා බෞද්ධ කියලා පිළිගන්නවා එහෙවු රටක රාජ්‍ය නායකයෙකුට පුළුවන්ද මරණ දඬුවමට නියෝගයක් දෙන්න මේ අහවලා එල්ලලා මරන්න කියලා දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු දැන් සංවර්ධන පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න ගල්ලෑල්ල ඌරුපොක්ක මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මාර්ගයේ කාපට්ටතුරා සංවර්ධනය කිරීමට දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 556ක්. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ යටතේ මැදිරිගිරිය හා ලංකාපුර ප්‍රදේශවල පවුල් 4000කට රුපියල් ලක්ෂ 10ක නිවාස ආධාර ප්‍රදානය කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ජනතාවගේ ගැටලු කඩිනමින් විසඳීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. රුපියල් ලක්ෂ 588ක වියදමින් මතුකම දොඩම්කොඩ කොස්වත්ත ජනාධිපති විද්‍යාලයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් සිසු අයිතීටපත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. තාක්ෂණ විද්‍යාගාරයක් විදුහල්පති නිල නිවසක් ගුරු විවේකාගාරයක් ඇතුළු ගොඩනැගිලි රැසක් මෙහිදී විවෘත කෙරුණා. එක්සත් ජාතික පක්ෂ මතුකම ප්‍රධාන සංවිධායක ජගත් පින්නකොඩ විතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේකොට කජුගහදෙනිය මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතිටපත් කෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම සංවිධායක ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් වැය කළ මුදල රුපියල් ලක්ෂ 40ක්. දැන් පුවත් කිහිපයක් කෙටියෙන් ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ රාජ්‍ය භාෂා සතිය සමාප්තිය උළෙල පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගී වූයේ කථානායක කරු ජයසූරිය මහතායි. රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගණේෂන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ සිනමා ශාලා වෙත චිත්‍රපට බෙදාහැරීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. මෙම අවස්ථාවට සිනමා ශාලා හිමියන් සහ චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනුෂා ගෝකුල මහත්මිය එක්ව සිටි අතර චිත්‍රපට බෙදාහැරීමේදී ප්‍රදර්ශනයට සුදුසු ප්‍රමිතියකින් යුත් චිත්‍රපට සිනමා ශාලා වෙත ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. ප්‍රවීණ කිවිඳියක වූ චිත්‍රා අයි පෙරේරා මහත්මිය රචනා කළ සියවන කෘතිය ඇතුළත්ව පරිවර්තන කෘති හතරක් එළිදැක්වීම කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදු කෙරුණා. සත්තුවත්තේ සොඳුරිය, සීගිරි ගී අද කවියෙන් සහෝදරියෝ සහ හප ලී සගසඳ යන පරිවර්තන කෘති මෙහිදී එළිදැක්වුණා. ප්‍රවීණ ග්‍රන්ථ රචකයින් විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජාතික තරුණ සේවා සභාවේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ 2019 සඳහා වූ සයිමාසික ජාතික වෘත්තීය නිපුණතා පූර්ණකාලීන පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවා ගැනීම පසුගියදා එම මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. තරුණ සේවා සභාවේ පුහුණු අධ්‍යක්ෂ සුනිල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උයි උත්සවය පැවැත්ුණේ. වෘත්තීය ඉංග්‍රීසි සහතික පත්‍රය, ඉංග්‍රීසි උසස් සහතික පත්‍රය, විදුලි කාර්මික ශිල්පී, මෝටර් කාර්මික ශිල්පී ඇතුළු විෂය ගණඩාවක් යටතේ මෙවර පාඨමාලා ආරම්භ කෙරුණි. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ අද්විතීය නාමයක් සනිටුහන් කළ ලසිත් මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගාවලියද මෙයයි. एक दिन क्रिकेट लोकसला तरंगावलिये श्रीलंका कंडय मून दुन अवसन तरंगे जयग्रहण वार्ता किरीमटे प्रबल इंदिया कंडय समत्तुना මොයිදන් අපි ලංකාවෙන් එනකොට මං හිතන්නේ කවුරුත් අපිට chance එකක් දුන්නා කියලා අපි මේ world cup එක හොඳට කරයි කියලා. number 6 position එකේ අපි ඉවර වෙයි කියලා කවුරුත් හිතන්නේ නැතිද? අපිට කවුරුත් chance එකක් දුන්නේ නැහැ අපි afghanistan එකක් දිනයි කියලා. එහෙම mentality එකක් තිබ්බේ අපි ලංකාවෙන් එනකොට. නමුත් chance දෙකක් පස්සට ගියා සමහරකට අපිට දිනන්නත් තිබ්බා පරදින්නත් තිබ්බා. අපිට හැමදාම එක දිගටම දිනාගෙන යන්න බෑ. කිසියම් මොතනක වැරද්දක් සිදු වෙලා තියෙනවා. ඒකයි අපි මේ තත්ත්වෙ මෙතන ඉන්නේ. අපිට ක්‍රීඩකයන් විදියට experience අඩු ක්‍රීඩකයෝ ඉන්නේ ඉතින් මම. දැන් අපි ඉන්දියා කණ්ඩායම බැලුවොත් උන් කොහොමද සෙල්ලම් කරද්දී හැමෝම වඩක් දන්නා උන් ඔහුගේ ක්‍රීඩා කරන ඔහුගේ ක්‍රීඩා කරන නැති කාලේ මෙතන ඉන්න ක්‍රවුඩ් එකෙන් භාගයක් විතර ඔහුම දාලා ගියොත් උන්ට මොකද හිතෙන්නේ ඉතින් ඒ වගේ තමයි මම හිතන්නේ මේ අපිට ඒ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යයි කවදාරි දවසක ආයෙත් හොඳ දැනකට අපිට එන්න පුළුවන් ඉතින් try කරන ඉක්මනින්ම ඒ තැනට යන්න තරංගාවලියේ නවතම තොරතුරු සමගින් යලිත් ඔබ හමුවන බලාපොරොත්තු වෙන සමු ගන්නවා ITN ප්‍රවෘත්තිංශයේ වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිතා කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ඒ සමගින් දිවා පුවත් අවසන්. සවස දෙකට අපගේ පෑන් පෑය පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk